අපි බලමු ලිසන් එක එහෙනම් අද මම ඔයාලට කියා දෙනවා කොහොමද අපි තනියම ලීඩ් පාට් එකක් හදාගන්න කියලා. අපි එක සින්දුවක් ගමු. අද උදාහරණයකට දියුල්ගනේ මහත්මයාගේ සුළඟ නුඹ වගේ කියන සින්දුව අරගෙන බලමු ස්කේල් එක පාවිච්චි කරලා පාට් එක ටික ටික අපි ගොඩනගා ගන්න කොහොමද කියලා බලමු. එහෙනම් යමු තනියම ලීඩ් පාට් එකක් අල්ලන්න කලින් සාමාන්‍ය මේ පෙඩ් බෝඩ් එකේ තියෙන නෝට් ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ තියෙන නෝට්ස් අපි ඉක්මනට හොයාගන්න කියලා. මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. මම කලිනුත් කරා ලෙසන් වල මේකෙදි කියලා දෙන්න ඉක්මනට. සාමාන්‍ය මේ උඩම කම්බියේ තියෙන නෝට් එකක් ඕනම නෝට් එකක් කම්බියක් කරලා එක පෙට්ටයක් කරලා මෙතන තියෙනවා. මේ ඕනම තැනක ඒ විදිහයි. මේක A, මේකත් A, මේක G, මේකත් G. ඒ වගේ හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ පස්වෙනි කම්බියේ තියෙන ඕනම නෝට් එක තුන්වෙනි කම්බියේ තියෙනවා. ඒ කියන්නේ එක කම්බියක් ඇරලා එක පෙට්ටයක් ඇරලා. හරි, මේ විදිහට. මේක D, මේකත් D. රයිට්. ඒ වගේ මේ ඕන තැනක හොයාගන්න පුළුවන් නෝට්. ඊළඟට මේ හතරවෙනි කම්බියේ තියෙන ඕනම නෝට් එකක් තියෙනවා මේ දෙවෙනි කම්බියේ. හැබැයි ඒකේ තියෙන්නේ එක කම්බියක් ඇරලා පෙට් දෙකක් ඇරලා තියෙනවා. රයිට්. මේ නෝට් එක G, මෙතනත් G. රයිට්. මේ නෝට් එක F, මේකත් F. රයිට්. ඒ වගේ මේ ඕන තැනක ඔයාලට ඉක්මනට හොයාගන්න පුළුවන්. රයිට්. මේක තමයි පැටර්න් එක. ඒ වගේම මේ තුන්වෙනි කම්බියේ තියෙන ඕනම නෝට් එකක් තියෙනවා මේ පළවෙනි කම්බියේ. ඒකත් ඒ විදිහ එක කම්බියක් ඇරියා පෙට් දෙකක් ඇරියා මේ විදිහට. මේක C, මෙතන C. රයිට්. ඒ වගේ මේ ඕනම තැනක ඒ විදිහට තමයි යන්නේ. ඒ වගේම මේ දෙවෙනි කම්බියේ තියෙන ඕන නෝට් එකක් තියෙනවා පස්වෙනි කම්බියේ. ඒක බලන්න මේ විදිහට. මේක E, මේ නෝට් එක E, මේ නෝට් එකත් E. එක පෙට්ටයක් ඇරලා පස්සෙන් කම්බි තියෙනවා. ඒකත් මේ গিටාර් එක ඕනම තැනක පොදි. රයිට්. මේක E, F, F sharp, G, A flat, A, B flat, B. මේක B නම් මෙතනත් B. රයිට්. ඒ වගේ ඕනම එකක් හොයාගන්න පුළුවන්. මේ G, මේකත් G. රයිට්. හරි, ඒ විදිහට නෝට් හොයාගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ පැතර නෝට් කියවන්න දන්නවා කියලා. අපිට දැන් මේ කම්බිය නම් D එකක් අපිට හම්බෙන්නේ මෙතන. රයිට්. මේක E නෝට් එක. මේ කම්බිය ඕපන් උත් E. මේ කම්බිය ඕපන් ප්ලේ කරාමත් E. මෙතනත් E. මෙතන D. මෙතනින් අපිට D මයිනස් ස්කේල් එක ප්ලේ කරලා වුණනම් හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ කම්බියෙත් තියෙනවා. මේක C, මේ නෝට් එක C, මෙතන D. මෙතනුත් අපිට ප්ලේ කරලා හොයාගන්න පුළුවන් D මයිනස් ස්කේල් එක. මෙතනින් ප්ලේ කරලා හොයාගන්නවා නම් පස්වෙනි කම්බියෙන් මයිනස් ස්කේල් ප්ලේ කරන්නේ මේ විදිහට. මේ එක ක්‍රමයක් තවත් තියෙනවා. ඒවන් ප්ලේ කරේ D මයිනස් ස්කේල් එක. හරි, එතනම ඔක්ටේව් දෙකක් ප්ලේ කරා. අපි එක ඔක්ටේව් එකක් ප්ලේ කරලා බලමු මොනවද තියෙන නෝට්ස් කියලා. මෙතන D. රයිට්. එතකොට පටන් ගත්තේ D එක. එහෙනම් D, D ගාවට E ෆ්ලැට් E. මෙතන F. එහෙනම් අපි D මයින එකේ පළවෙනි නෝට් තුන හොයාගත්තා. D, E, F. රයිට්. ඒ විදිහට තමයි නෝට් හොයාගන්නේ. ඊළඟට මෙතන මේ නෝට් එක මුලින්ම හොයාගන්නවා. මේ කම්බිය හතරවෙනි කම්බිය. හතරවෙනි කම්බිය කියන්නේ D. E, B, G, D.
එහෙනම් D කම්බිය නම් ඕපන් ප්ලේ කරාම D නම් ඊළඟට තියෙන්නේ E ෆ්ලැට් මෙතන E F F sharp G එනවා ප්ලේ කරේ G නෝට් එක right මෙතන G G නම් A ෆ්ලැට් A මේ නෝට් එක A මේ නෝට් එක B ෆ්ලැට් දැන් අපි නෝට් 6ක් හෙව්වා මොනවද D E F G A B flat ඊළඟට මේ නෝට් දෙක තමයි තියෙන්නේ මේ නෝට් එක වල කවුරුත් දන්නවා මේක C මෙතන C කියලා හොයාගන්නේ මේ කම්බිය තුන්වෙනි කම්බිය තුන්වෙනි කම්බියට කියන්නේ G කියලා එහෙනම් මේ නෝට් එක එහෙනම් මේ කම්බිය ඕපන් ප්ලේ කරාම G G නම් මෙතන පළවෙනි නෝට් එක A ෆ්ලැට් A B ෆ්ලැට් B C මේක C ඒ විදිහට හොයාගන්න මෙතන C කියලා දන්නේ නැත්තම් මෙතන C නම් C සා මේක D right එහෙනම් අපි දැන් D minor එකේ notes ටික ඔක්කොම හොයාගත්තා D E F G A B flat C D හරි මේ scale හැදෙන විදිහයි scale එක හදාන play කරන විදිහයි මම lesson කරලා තියෙනවා ඒව බලන්න මම ඔයාලට link දාන්නම් එතකොට අපි දැන් බලමු මේ ස්කේල් එකෙන් අපි කොහොමද පාට් එක හදාගන්නේ කියලා. හැබැයි ඒකට ඔයාලා හොඳට සින්දු අහලා සින්දු කනේ තියෙන්න ඕනේ. මම ඔයාලා ගියර් එක හදාගන්න ලෙසන් කරන්න ඉස්සරහට ඔයාලා මේ ලෙසන් එක බලලා මේ විදිහේ ලෙසන් තව ඕන නම් මට කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට මේක ඉදිරියටම මේ විදිහට කරගෙන යන්න පුළුවන් විදිහට ලෙසන් කරන්න ඉයර් එක හදාගන්න ඕනි. තව ලීඩ් පාට් ගන්නකොට අපිට හැමරෝන් ෆුල් ඕෆ් තියෙනවා. එතන ভাইබ්‍රේට් වෙන එක බෙන්ඩ් තියෙනවා. ස්ලයිඩ් තියෙනවා. ඒ ඔක්කොම ඉගෙන ගන්න ඕනි. තව මේ වගේ පික් එක රෝල් කරලා පික් කරන වෙලාවල් එනවා මේ වගේ. right ඒවා කියා දෙන්න කොහොමද මේක ඒ විදිහට රෝල් කරන්න කියලා. හැමරෝන් තියෙනවා. හැමරෝන් පුලෝ. තව මේ වගේ ටෙක්නික් තියෙනවා. right slide මම කියන්නම් ඒව ඉස්සරහට මම පැහැදිලිව කරන්නම් ඒ ලෙසනොත් දැන් බලමු අපි මේ සින්දුව කොහොමද හදාගන්නේ කියලා සින්දු හොඳට අහලා තියෙනවා නම් ඔයාලට තේරෙනවා දැන් අපි මේ හොයාගත්ත ස්කේල් එක අපි මෙතනින් හොයාගත්තට මෙහෙම අපිට දැන් සින්දුව අපි අහලා පුරුදු විදිහට අපිට තේරෙන්න ඕනේ සින්දුව මේ හරියෙන්ද ප්ලේ කරන්නේ එහෙම නැත්නම් මේ හරියෙන්ද එහෙම නැත්නම් මේ හරියෙන්ද කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔක්ටේව් 3ක් ගත්තොත් කීබෝඩ් එක ගැන හිතන්නකෝ කීබෝඩ් එකේ මුලින්ම ලෝ සවුන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොරෝසු ශබ්දයක්. ඊළඟට සාමාන්‍ය ශබ්දයක්. ඊළඟට හයි පිච්. ශබ්ද තීව්‍ර වෙලා යනවා. ඒතර මේ গিටාර් එකෙත් ඒ විදිහ තමයි. ඒතර සාමාන්‍යයෙන් අපිට සින්දු අහලා සාමාන්‍ය හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ තරමක් දුරට හරි සින්දුව මේ গিටාර් එකේ මේ හරියෙන්ද නැත්තම් වැදින්ද නැත්තම් මේ හරියෙන්ද සාමාන්‍ය සින්දු ප්ලේ කරලා තියෙන කියලා පොඩි අදහසක් හරි ඔළුවේ තියෙන්න ඕනේ පාට් එක අල්ලගන්න. right අපි දැන් මෙතනින් තමයි පාට් එක අල්ලන්න යන්නේ.
එතකොට අපි දැන් බලමු සින්දු පටන් ගන්න නෝට් එක. දැන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේ අපි හොයාගත්ත ස්කේල් එකේ පළවෙනිම ලෝම නෝට් එක තමයි මේක. සින්දු පටන් ගන්න මීටත් වඩා ලෝ නෝට් එකකින්ද කියලා ඔයාලට සින්දු අහලා කනේ තියෙන්න ඕනේ. රයිට්. ඒ කියන්නේ මම මේ කියා දෙන්නේ මුලින්ම පාට් එකක් අල්ලන්න පුරුදු වෙන කට්ටියට, ටිකක් දන්න කට්ටියට මීට වඩා ඉක්මනට පාට් එක අල්ල ගන්න පුළුවන්. අලුතෙන්ම හදා ගන්න තමයි මේ කියලා දෙන්නේ. ඉස්සරහටම තව තව ලෙසන් කරන්නම් මේ පාට් එක අල්ල ගන්න ලේසි වෙන විදියට. දැන් එන අපි බලමු මේ ස්කේල් එක මෙතනින් පටන් ගත්තට මේ උඩ කම්බියේ තියෙන මේ ස්කේල් එකට අදාළ නෝට්. ඒ කියන්නේ මේ සින්දුව දැන් මෙටත් වඩා ලෝ නෝට් එකකින් පටන් ගන්න කියලා අපේ කනේ තියෙන නිසා අපි දන්නවා මෙතනින් පාට් එක පටන් අරගෙන හරියන්නේ නැහැ කියලා. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ D minor ස්කේල් එකේ මෙතනින් එහාට තියෙන ලෝ නෝට් ටික කොහොමද හොයාගන්නේ කියලා. ඒක කරන්නේ D minor ස්කේල් එක පටන් ගන්න D අකුරෙන් නිසා අපි ස්කේල් එක මෙහෙම පේලියට ලිව්වට පස්සේ ස්කේල් එකෙන් ආපස්සට මුලින්ම තියෙන නෝට් තමයි අපි බලන්න. ඒ කියන්නේ ස්කේල් එක ඉස්සරහට ගලාගෙන යන විදිහට නෙමෙයි. ඒ කියන්නේ D E එහෙම නෙමෙයි. D එකෙන් ආපස්සට. රයිට්. බලන්න ඔය chart එකේ D එකෙන් ආපස්සට තියෙන්නේ C එකයි B flat එකයි A එකයි. රයිට්. C B flat A. බලමු අපි මේ note තුන තියෙද කියලා මේ උඩ කම්බි. මේ කම්බි E. එනම් මේ නෝට් එක F, F sharp, G, A flat, A. A. B flat. එන නෝට් දෙකක් තියෙනවා දැන්. A එකයි B flat එකයි. B, C. මේක C. එහෙනම් A, B flat, C. අතන තිබ්බ නෝට් තුන මෙතන තියෙනවා. රයිට්. අපි දැන් නිකන් බලමු පික් කරලා පාට් එක හිතේ තියාගෙන එනවද කියලා පොඩ්ඩක් බලමු අපි චෙක් කරලා. මේ විදිහට බලමු. ඒක වැරදි. ඒක වැරදි. එහෙම එන්නේ. අපිට බලන්න පුළුවන් මෙතන ඉඳන් පල්ලට. එහෙම. එකෙන් ඔයාලට දැනෙන්න ඕනේ ඔයාලට ළඟම නෝට් එකක් පාට් එකට ළඟම නෝට් එකක් වැදුනේ කොතනද කියලා. රයිට්. මෙතන වැදුනා. ඒ කියන්නේ A එකයි D එකයි. රයිට්. අපි බලමු තුන්වෙනි නෝට් එක ඊට පස්සේ. නිකන් චෙක් කරලා බලමු ඉස්සෙල්ලා. එහෙම ගැව්වොත් පාට් එක වැරදි. ඔයාලට තේරෙනව නැහැ එනකොට. ඒ තවුල්. ඒත් වැරදි. රයිට්. දැන් ටිකක් හරි වගේ. නමුත් වැරදි. මෙතන තියෙන F note එක. මොකද පාට් එක ඔයාලා දෙතුන් සැරයක් අහනකොට තේරෙයි මේ නෝට් දෙකෙන් පස්සේ ස්කේල් එකේ පල්ලෙහාටද, ඒ කියන්නේ හයි පැත්තටද යන්නේ පාට් එක ලෝ පැත්තටද කියලා. හයි පැත්තට එනවනම් මේ F එක දාන්න පුළුවන්. එහෙනම් මේක ලෝ පැත්තට යනවනම් අපි නැවතත් හොයන්න ඕනේ මේ ස්කේල් එකේ තියෙන නෝට් මේ පැත්තේ. රයිට්. අපි බලමු මෙතනින්ම ඇඟිල්ල තියලා D minor ස්කේල් එක මේ පැත්තෙන් අල්ලන්න. මේක D. සුළඟිල්ල තියලා
මම ඔක්කොම මේවා ලෙසන් කරලා තියෙනවා මුල ඒව බලන්න. මයිනස් ස්කේල් නම් මම පළවෙනි ලෙසන් එක විතරයි කළේ. ඉස්සරහට ඉතුරු ටිකත් කරන්න. මෙහෙම යන්න පුළුවන් අපිට මයිනස් ස්කේල් එක මේ පැත්තට. මේ නෝට් එකමයි එතනක් තියෙන්නේ. මේ නෝට් එකමයි එතනක් තියෙන්නේ. මෙහෙම ප්ලේ කරත් ඒ නෝට් එකම මේ පැත්තට. රයිට්. අපි දැන් බලමු අපි මුලින් පළවෙනි නෝට් එක හොයාගත්ත නිසා තුන්වෙනි නෝට් එක කොතන තියෙන්නේ කියලා දැන්. අපිට මෙතන හම්බුණා මේ නෝට් දෙකක්. රයිට්. අපි බලමු මේ නෝට් දෙකට දාලා පාට් එක එනවාද කියලා. මුලින් මෙතෙන්ට දාලා බලමු. මේක E, මේක F නෝට් එකක්. රයිට්. මේක G. මේ නෝට් තුනනේ ආවා අපිට. E, F, G ආවේ. අපි බලමු මේ A නෝට් තුනට දාලා බලමු පාට් එක හදාන්න පුළුවන් කියලා. මුලින්ම E එකට දාලා බලමු. ඒක වැරදි. තේරෙනවනේ? සද්ද ඇහෙනකොට දැනෙනවායි. එහෙනම් F එකට දාලා බලමු. අන්න එතන හරි. රයිට්. G එකට දැම්මොත් බලන්න. ඒක හයි වැඩි. සින්දු හොඳට අහලා තියෙනවා නම් ඒක තේරෙනවා. රයිට්. ඒකට අනිවාර්යෙන් සින්දු හොඳට අහලා කන හදාගන්න ඕනේ. අපි බලමු එනේ F එකට දාලා. අන්න පාට් එක එතන තමයි තියෙන්නේ. රයිට්. දැන් එහෙනම් අපි මුල් කොටස හදාගන්න. දැන් ටිකක් වෙලා ගියා අපිට ඒක හදාගන්න. නමුත් මුලින්ම දන්නේ නැතිම කෙනෙක්ට වුණත් මේක තේරෙන විදිහට තමයි මම කියා දෙන්නේ. මුලින්ම අපි D minor scale එක මෙතනින් ඇල්ලුවා. නමුත් ඊට low note එක පාට් එකේ තියෙන නිසා අපි උඩ කම්බියේ note තුනක් හොයාගත්තා. ඒ scale එක ඇතුළෙම ඒ note තුන හොයාගත්ත විදිහත් මම කිව්වා. scale එකේ ආපස්තරයි බලන්න. C, B flat, A, G එහෙමයි හොයාගන්න. ලෝ පැත්තට හොයද්දි. රයිට්. රයිට්. දැන් අපිට නෝට් තුනක් තියෙනවා පාට් එකේ. පළවෙනි නෝට් තුන. ඊළඟට අහපු ඒ නෝට් තුනම වදිනවා පාට් එකේ. සින්දු හොඳට අහන්න ඕනේ. මේ විදිහට වදින්න එතකොට. කොහොම වදිනවා? රයිට්. ඊට පස්සේ සින්දු අහලා බලන්න. එතනින් තියෙනවා ස්ලයිඩ් එකක්. ස්ලයිඩ් එක තියෙන්නේ මේ පැත්තටද නැත්නම් හයි පැත්තටද කියලා ඔයාලට සින්දු අහද්දි තේරෙනවා. රයිට්. ඒ ටිකත් වැරදි. තේරෙනවද? එහෙනම් මෙහෙට තමයි ස්ලයිඩ් එක එන්නේ. මෙහෙට ස්ලයිඩ් එක එනවා නම් මෙතන ඉඳන් අපි බලන්න ඕනේ මේ කම්බියේ D minor scale එකේ නෝට් කොතනද තියෙන්නේ කියලා. ඒ තියෙන නෝට් එක තමයි ඇවිල්ලා නවතින්න ඕනේ. රයිට්. වෙන තැනක නවතුනොත් අවුට් එකක් තමයි ඇහෙන්නේ. දැන් අපි මුලින්ම හොයාගත්තානේ මේ හැරි තියෙන නෝට්. බලමු මේ කම්බි කොතන තියෙන්නේ කියලා ඒ නෝට් එක. මෙතන තියෙන නෝට් තුන. G, A, B flat. මේ නෝට් තුන. එහෙනම් මේ නෝට් තුනෙන් එකක තමයි නවතින්නේ. රයිට්. අපි බලමු එහෙනම් මේ තුනට ස්ලයිඩ් කරලා බලමු කොතෙන්ටද හරියන්නේ කියලා. ඒ විදිහට තමයි පාට් එක හදාගන්නේ. තමා දන්නේම නැති නිසා. රයිට්. සාමාන්‍ය ටිකක් දන්න කෙනෙක්ට මේක ටිකක් කරගෙන යද්දි මෙච්චර බලන්න ඕනේ නැහැ. ඔයාට නිකම්ම හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ නෝට් තුනට එකින් එකට ඇදලා කොකටද හරියන්නේ කියලා. අපි මුලින්ම G එකට බලමු. ඊළඟට අපි බලමු A නෝට් එකට ඇදලා. ඔයාලට තේරුණාද? මේ නෝට් එකට ස්ලයිඩ් කරාමයි මේ නෝට් එකට ස්ලයිඩ් කරාමයි කොච්චර වෙනසක් වෙනවද කියලා. ඔන්න බලන්න. රයිට්. B ෆ්ලැට් එකටත් බලමු.
තමයි වෙනස. එතකොට මෙතන කොහොමත් එන්නේ නැහැ. මෙතනයි මෙතනයි තමයි අනිවාර්යෙන් එන එනවා ඇත්තේ. අපි තව සැරයක් බලමු. right මෙතන තමයි එන්නේ. තේරෙනවද? සින්දු අහලා බලන්න. දැන් මේ වීඩියෝ එක නවත්තලා හරි පාට් එක අහලා බලන්න. පාට් එක අහහා මේක බලන්න. ඒ එතකොට ටිකක් හොඳට වැඩිපුර තේරෙයි. right අපිට දැන් එදෙන්න නැගම් ප්ලේ කරන්න පුළුවන්. right මෙතන ඉඳනුත් තියෙනවා පොඩි ස්ලයිඩ් එකක්. හරි ඒකත් බලන්න. එතකොට ඒ ස්ලයිඩ් එක යන්නේ අර ස්කේල් එකේ තියෙන නෝට් එකකටම තමයි. එක්ක යන්න ඕනේ මේ B ෆ්ලැට් එකට. එහෙම නැත්තම් මෙතන G එකට. එහෙම නැත්තම් F එකටත් යන්න පුළුවන්. අපි බලමු මේ G එකට හරි B ෆ්ලැට් එකට හරි සයිඩ් කරලා එතන ඉඳන් පාට් එක එනවද කියලා. ඔන්න G එකට බැලුවා. B ෆ්ලැට් එකටත් බලමු. තේරුණානේ? එතෙන් ඩිගුත් අවුට්. අවුට් එකක් වදින්නේ. පාට් එක එතෙන්ට නෙමෙයි හදලා තියෙන්නේ. හරි? පාට් එක හදලා තියෙන්නේ මෙතෙන්ට. හරි? බලමු නැහැ සැරයක් ප්ලේ කරලා. තේරුණානේ? මේ හැම නෝට් එකම මේ අර ස්කේල් එක ඇතුලේ තියෙන්නේ. මේ අපි මුලින්ම හොයාගත්ත ස්කේල් එක මේ තියෙන්නේ මේ. ස්කේල් එක ඇතුළේම තමයි ඔයා එහාට මෙහාට යන්නේ. එහාට මෙහාට යන්නේ සින්දු අහලා. සින්දු අහලා 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 සින්දුවේ තියෙන විදිය හිත හිතා තමයි අපි මෙහෙට මෙහෙට දාලා බලන්නේ. හරි පාට් එක හදාගන්න. දැන් අපි එතෙන්ට එනක පාට් එක හදාගත්තා. හරි ඊට පස්සේ තියෙනවා ඇමරෝන් පුල් ඔෆ් එක. හරි මෙතන ඉඳන් තියෙන්නේ සින්දු අහලා බලන්න. එතකොට අනිවාර්යෙන් මේ හැමරෝන් එක වදින්න ඕනේ එක්ක මේ A නෝට් එකට නැත්නම් මේ B ෆ්ලැට් එකට. අපි මේ දෙක ප්ලේ කරලා බලමු. මෙතෙන්ට නෙමෙයි. තේරෙනවද? පාට් එක තියෙන්නේ මෙතන නෙමෙයි. මෙතන තමයි හැමරෝන් එක තියෙන්නේ. ටිකක් පුරුදු වෙනකොට ඔයාලට මෙතන කියලා ඔයාලට දැනෙනවා. මේ ප්ලේ කර කර බලන්න ඕනේ. හරි දැන් මේ මුලින්ම පළවෙනි වීඩියෝ එක නිසා තමයි මම මේ විදිහට කියලා දෙන්නේ. එහෙනම් මෙතන තමයි හැමරෝන් එක එන්නේ. හැමරෝන් එක ඇවිල්ලා එහෙම හැමරෝන් එක ගහලා එහෙම පුල් ඔෆ් කරලා මේ ඇඟිල්ල නැවතත් නෝට් එකක තියෙනවා. හරි තියන්නේ මීට වඩා ලෝ නෝට් එකක තියන්නේ. සද්දය ගැඹුරු නෝට් එක තමයි තියන්නේ. හරි එහෙමනම් මේ කම්බියෙන් අනිවාර්යෙන් පල්ලෙහාට එන්න විදිහක් නැහැ ස්කේල් එකේ. එහෙනම් මේ කම්බියෙන් උඩට තමයි යන්න. මේ කම්බියෙන් උඩ මොනවද තියෙන නෝට් අපිට? මේ නෝට් තුන තියෙනවා. එහෙනම් මෙතෙන්ට හරි මෙතෙන්ට හරි තමයි එන්න ඕනේ. හරි මේ දෙකට එක්ක මේකට එක්ක මේකට මේකට આવත් වැඩි තේරෙනවානේ. එහෙනම් මෙතන තමයි එන්නේ. මෙහෙම අපි බලමු ප්ලේ කරලා. එක්කනේ මෙතන තමයි එන්නේ පාට් එක. හරි මෙතෙන්ට ආවට පස්සේ ආයෙ ස්ලයිඩ් එකක් තියෙනවා. ඒ ස්ලයිඩ් එකත් බලන්න, සින්දු අහලා බලන්න, දැන් වීඩියෝ නවත්තලා හරි බලන්න. ඒ ස්ලයිඩ් එකේ තියෙන මෙහෙටද නැත්තම් මෙහෙටද කියලා. දැන් වාර මම මේ ප්ලේ කරද්දි මට තේරෙනවා ඇති මෙහෙට නම් නෙමෙයි. තේරෙනවද? අනිවාර්යෙන් මෙහෙට තියෙන්නේ. එහෙනම් මෙහෙට අපිට අර ස්කේල් එක ඇතුලේ තියෙන නෝට් එකේට තමයි මේක ඇවිල්ලා නවතින්න ඕනේ. හරි බලමු ස්කේල් එක ඇතුලේ තියෙන නෝට් එක. බලමු මේ කම්බියේ මේ පැත්තේ තියෙන නෝට් අපේ ස්කේල් එකේ තියෙද කියලා. හරි කොහොමද මෙතන නිකන් තියෙනවනේ. මේක D, මේක C. හරි
සී බලම් තියනවාද කියලා බලමු. අපි සී එක තියෙදි කියලා අපි ස්කේල් එකේ මේ තියෙන සී නෝට්ට. ඒ කියන්නේ අපිට ඕනනම් සී එකට ස්ලයිඩ් කරන්න පුළුවන්, නැත්තම් ඩී එක නවතින්නත් පුළුවන්. අපි බලමු ඒ දෙකට ස්ලයිඩ් කළා හරියනවාද කියලා. ඩී එක නැවතුණා, සී එක ස්ලයිඩ් කළා බලමු දැන්. තේරුණානේ? සී එකට එනවා ස්ලයිඩ් එක. සින්දු අහලා බලන්න. මේ නෝට් එකට එනවා. මෙතන නැවතුනොත් වැරදි. හරි. ආයි බලන්න මම හිමින් ප්ලේ කරන්න. එතකොට මේ තියෙන හැම නෝට් එකක්ම අපි මේ මුලින්ම හොයාගත්ත ස්කේල් එකේ තියෙනවා. වාඩ එකපාරට මෙතන C කියලා දන්නේ නැත්නම් තමයි අර මං කිව්ව විදිහට හොයාගන්න කියලා කිව්වේ. මෙන්න මේ පැත්තෙන් බලන්න. රයිට්. එහෙනම් C එකට ස්ලයිඩ් කරලා නැවතුණා. එතනින් එහාට තියෙන මොකද්ද පාට් එක? මෙහෙම තියෙන ඉතුරු ටික. රයිට්. ඒ කියන්නේ මෙතන ඉඳන් ගැඹුරු සද්දක තමයි ඒ නෝට් එක තියෙන්නේ. ඔන්න අහගන්න. මේ නෝට් එකේ සද්දේ, මේ නෝට් එකේ සද්දේ. තේරෙනවද? බේස් ගතිය වැඩි. එහෙනම් අපි අර මුලින් බැලුවා වගේ මේ උඩ කම්බියේ නෝට් එක තමයි අනිවාර්යෙන් ඒ නෝට් එක ඇත්තේ. සින්දු අහලා බලන්න. එතකොට ඒ නෝට් එක කොහොමද අපි හොයාගන්නේ? අපි මුලින්ම හොයාගත්ත උඩ කම්බියේ නෝට් තුන. මෙන්න මේ නෝට් තුන. එහෙනම් අපිට මේ නෝට් තුනට දාලා බලන්න පුළුවන්. මේක කරන්න ඕ සින්දුව වය කනේ තියෙන්න ඕන. මෙතනින් පස්සේ ලෝ නෝට් එකක් වදින්න කියන එක ඔයාට දැනෙන්න ඕනේ කනට. නැත්තම් ඔයා නිකන් මෙහෙ කොහේ හරි ප්ලේ කරා. එතකොට වැරදි. හරි. අපිට දැන් මේ නෝට් තුන තියෙනවා. අපිට ඒ තුන බලන්න පුළුවන්. හරි. ඒක කොහොමද දෙන්නේ? මේ නෝට් එක තමයි හරියන්නේ. අපි බලන්න ඕනේ උඩරිම අපි අහලා තියෙන සින්දුවට මැච් වෙන නෝට් එක හොයාගන්න. ගොඩාක් දුරට සමාන වෙන නෝට් එක තමයි අපි හොයාගන්නේ. එහෙනම් මෙතෙන් ප්ලේ කරලා බලමු. දැක්කනේ? මෙතන තමයි එන්නේ. රයිට්. මෙතෙන්ට ආව නම් වැරදි. මෙතෙන්ට ආවත් වැරදි. ඊට පස්සේ තියෙනවා අවසාන කොටස. රයිට්. ඒක වදින්න මේ විදිහට. හරි. දැන් ඔයා ඉන්නේ මෙතන. කොහොම වෙලා? එතකොට ඊළඟට තියෙන නෝට් එක අවසාන නෝට් දෙක ඔයා සින්දු අහලා බලන්න. මෙතන ඉඳන් ගොඩක් හයි පැත්තට ද තියෙන්නේ කියලා. සද්දේ තීව්‍ර වෙනවා. අපේ ස්කේල් එක අපි හොයාගත්ත ස්කේල් එකේ පළවෙනි නෝට් එක D මෙතන තියෙනවා. අපි මෙතන D එකට දාලා බලමු. D. ඊළඟ අපි හොයාගත්ත නෝට් එක මෙතන E. අපිට නියම් දාලා බලන්න පුළුවන්. හරියනවනම් අපිට පාට් එක හදාගන්න පුළුවන්. එකෙම තින් එතන පාට් එක තියෙනවා. හරි. ඒ කියන්නේ පාට් එක වා ටික දුරක් හදාගෙන යද්දි වාට ඉතුරු ටික නිකම්ම අහු වෙනවා. මේකට ඉතින් ඔයාගේ ඇඟිලි ටික වැඩ කරන්න. මේ ඇඟිලි ටික හොඳට වැඩ කරන්න එක්සර්සයිස් තියෙනවා කරන්න. මම ඒවත් කරන්නම් ඉස්සරහට. කොහොමද එතකොට මේ ඇඟිලි ටික අපිට ඉක්මනට හිටමෙට යවා ගන්න පුළුවන් නෝට් වලට?
හරි මේක මෙහෙමයි දැන් එක එක්කෙනා හිතන විදිහ සහ එක එක්කෙනාට සින්දුව ඇහෙන විදිහ වෙනස් හරි සින්දුව හොඳට අහන්න ඕන සින්දුව අහලා බලලා පාට් එක ඔළුවේ තියාගන්න ඕන පාට් එක ඔළුවේ තියාගෙන තමයි අපි ඒ පාට් එක ගිටාරයෙන් ප්ලේ කරන්න අල්ලන්න පටන් ගන්න ඕන එතෙන්දී අපි ස්කේල් එක මුලින්ම හොයාගෙන අර වගේ අපිට පුළුවන් ස්කේල් එකේ හෙට මෙහෙට ගිහිල්ලා ඒ නෝට් ඇතුලේ පාට් එක හොයාගන්න මම මේ නිකන් සරලව පොඩි එක ක්‍රමයක් කියලා දුන්නේ මේක තව ටිකක් ඉස්සරහට දියුණු කරගත්තට පස්සේ මෙච්චර දඟලන්න ඕනේ නැහැ පාට් එකක් අල්ලගන්න හරි මුලින්ම තමයි ටිකක් අමාරු දැන් අපි බලමු අදාගත්ත පාට් එක ඒ කෑල ප්ලේ කරලා ඊට පස්සේ සින්දු අහලා බලන්න මේ කෑල්ලම මේ අපි දැන් ප්ලේ කරපු පාට් එකම තියෙනවා ඔක්ටේව් එකක් පල්ලෙහැන්. ඒ කියන්නේ ශබ්දය තීව්‍ර වෙලා හයි පැත්තට ගිහිල්ලා තියෙනවා. රයිට් මේ පාට් එක මේ විදිහටම ප්ලේ වෙන්නේ එතන. මේ පාට් එක මේ විදිහටමයි එතනත් ප්ලේ වෙන්නේ. එහෙනම් අපි බලමු ඔක්ටේව් එකක් පල්ලෙහැන් මේ ස්කේල් එක හොයාගන්න දැන්. අපි පළවෙනි ඔක්ටේව් එක ප්ලේ කරා මේ විදිහට. රයිට්. එතකොට දෙවෙනි ඔක්ටේව් එක තියෙනවා මේක D. මෙතන තියෙනවා. රයිට්. දැන් අපිට ආපහු නැවත නෝට් හොයන්න ඕනේ. අපි කලින් නෝට් ටික හොයාගත්ත නිසා අපිට ඒ නෝට් ටිකම මේ ඔක්ටේව් එකේ ප්ලේ කරා නම් ඒත් හරි. හරි අපි මුලින් ප්ලේ කරේ අපි ඒ විදිහට බලමු ලේසි වෙන්න ඔයාලට ඒ කොහොමද කරන්නේ කියලා ඒ මේක D මේක F එහෙනම් බලමු මෙතන අපි මෙතන G මෙතන A රයිට් මං කුවා ඒ නෝට් එකක් අපි දැන් මේ නෝට් එක A කියලා ඔයා දන්නේ නැත්නම් ඔයාට හොයාගන්න ක්‍රම දෙකක් කියලා දුන්නා එකක් තමයි ඉස්සෙල්ලා අපි හොයපු නෝට් එක A මෙතන දන්නවනම් මෙතන ඒ මම අර මුලින්ම කියා දුන්න විදිය. ඒක බලන්න ගොඩක් වැදගත්. දැන් මෙතෙන්දි බලන්න හොයාගන්න ලේසියි මේ. ඔයාලට තව එකක් හොයන්න පුළුවන්. මෙතනත් ඒ. හරි. ඒ නිසා ඒ ක්‍රමේ පොඩ්ඩක් බලන්න ඔයාලා. මෙතන ඒ. ඊළඟ මේ නෝට් එක D නේ අපි හොයාගත්තේ. ඒකත් අර මම ඔයාලට කලින් කියා දුන්න විදිහට හොයාගන්න පුළුවන් මේ. මේක D. ඔක්ටේව් එකක් පල්ලේ හැ මේ නෝට් එක හොයාගන්න පුළුවන් එහෙනම් මේක A මේක D රයිට් ඊළාට අපි මෙතන අපි F එක ප්ලේ කරානේ ඒ F එක අපිට අර මං කලින් කියා දුන්න විදිහට හොයාගන්නත් පුළුවන් මෙතන F නම් මෙතන F මං කියා දුන්නානේ මුලින්ම කියා දුන්න විදිහ ඒ කියන්නේ හතරවෙනි කම්බියේ තියෙන නෝට් එකක් අපි හොයන්නේ එක කම්බියක් කරලා පෙට් දෙකක් කරලා මෙතන F රයිට් කෙලිම ඔක්ටේව් එක පල්ලෙහාට බැස්සා දැන් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් වුණා ඒ නෝට් තුන A D F බලමු මේ තුන ප්ලේ කරලා මේ ඔක්ටේව් එක උඩට ගියා ප්ලේන්නේ විදිය. දැන් අර වගේම අපි උඩ ටික අපි බලමු කොහොමද ඊළඟ ටික හදාගන්නේ කියලා. ඒ වගේ දෙපාරක් ප්ලේ කරා. ඔතන ස්ලයිඩ් උනේ මේ නෝට් එක A. පටන් ගත්ත නෝට් එක. එහෙනම් අපි දැන් හොයාගන්න ඕනේ මේ කම්බි A නෝට් එක. රයිට්. මෙතන F නේ. බලන්න එහෙනම් මේ පැත්තට දැන් ඒක කොහෙද තියෙන්නේ කියලා. හරි මෙතන F නම් F sharp G A flat A මෙතන ඒ. එහෙනම් මෙතෙන්ටයි ස්ලයිඩ් වෙන්න ඕනේ. බලමු. සින්දු ඇහෙනවද? පාට් එක තියෙනවා එතන. තේරුණා? තේරුණා නේ?
වෙනවට ආයි ස්ලයිඩ් කරේ මෙතෙන්ට ඒ කියන්නේ G එකට අපි දැන් හොයාගත්ත මෙතන A නම් G එක තියෙන්නේ මෙතන G A flat A නිසා මෙතන G right එතකොට දැන් තේරෙනවනේ පාට් එක හදාගන්න විදිය ඔයාලට ඊළඟට මෙතන අපි හැමර් ඔන් පුල් ඔෆ් එක දැම්මා මෙහෙම මෙහෙම එලේ G එකේ ඉඳන් ඒකට හැමර් කළා ඒක උස්සලා තිබ්බේ මේ නෝට් එක මේ මොකද නෝට් එක මෙතන D නම් E ෆ්ලැට් E මේ E නෝට් එකෙන් තමයි තිබ්බේ එහෙනම් අපි මෙතනත් බලමු G එකේ ඉඳන් ඒකට හැම කළා දැන් තියන්න ඕන අපි E නෝට් එකකින් මොකද මෙතන අපි තිබ්බේ E නෝට් එක මෙතන අපි තිබ්බේ E නෝට් එකක් එහෙනම් අපි දැන් බලමු E නෝට් එකක් කොතන තියෙන්නේ කියලා මෙතන E තියෙන්නේ කොතනද මෙතන C කියලා ඔයාලා දන්නවා C C sharp D E flat E මෙතන තමයි E තියෙන්නේ right එහෙනම් මෙතෙන්ටයි අපි ඇඟිලි තියන්නේ මේ විදිහට right මෙතෙන්ටයි එන්නේ right ඊට පස්සේ අපි බලමු මුලින් කොතෙන්ටද අපි slide කරේ කියලා තමයි ස්ලයිඩ් කරලා තියෙන්නේ මෙතන. රයිට්. එහෙනම් මෙතනත් අපි ස්ලයිඩ් කරන්න ඕනේ C එකට. මොකද අපි මේ විදිහටම තමයි මේ පාට් එකම තමයි අපි මෙතනත් ප්ලේ කරන්න යන්නේ. ඔක්ටේව් එකක් පල්ලේ. හරි. එතකොට අපි මෙතන E එකේ ඉඳන් ස්ලයිඩ් කරන්න ඕනේ C එකට. රයිට්. ඊට පස්සේ අපි මෙතෙන්දි කරේ C එකට ඇවිල්ලා මේ විදිහට. ඒ කියන්නේ A C ඊළාට D ගෙන ස්ලයිඩ් කරා E එකට. අවසානට D එක පික් කරා. එහෙනම් මෙතනත් ඒ ටිකමයි වෙන්නේ. අවබෝධයක් එන්න කියලා මම හිතනවා එහෙනම් අද ලෙසන් එක ඉවරයි මම ඉස්සරහට මේක තව ටික ඉස්සරහට කරන්නම් සම්පූර්ණ මේක ලෙසන් එකකුත් කරන්නම් මේ 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 සින්දුවෙම එහෙනම් ජය වේවා බලන්න මට කමෙන්ට් කරන්න මොන හරි තියෙනවා නම් මේ විදිහ ලෙසන් ඉස්සරහටත් ඕන නම් කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් කරනවා එහෙනම් ජය වේවා